අපේ ජනබල පක්ෂ ඇතුළු පක්ෂ කීපයක් සංධානගතව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වෙනුවෙන් අප මුදල් තැන්පත් කළා. ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා එම අපේක්ෂකයන් අතර මහාචාර්ය තිස්ස විතරණ මහත් ඇතුළු පිරිසක් අප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. යම් නීති ප්‍රශ්න නිසා අපට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බාධා ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි සහය දෙනවා. අපේ පක්ෂයටත් එක් වෙලා ඉන්න තුමාගේ පක්ෂයේ තියෙන අපේක්ෂකෙක් හැටියට වාමාංශික ව්‍යාපාරයේ සහ රටට හිතවත් සියලුම පක්ෂ සම්බන්ධ කරගෙන ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා අප මුදල් පාර ගැනීම ලබන 14 වනදා මධ්‍යන 12න් අවසන් වෙනවා. නම් යෝජනා පාර ගැනීම ලබන 15 වනදා සිදු කරනවා. එදින මැතිවරණ කොමිෂන් සභාව හා අවට විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්වුණා. මේ අතර මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරණයට අතාළව සමාජ මාධ්‍ය නියාමනයටද සූදානමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් ප්‍රවෘත්තිංශ ප්‍රධානීන් දෙනුවත් කිරීමේ හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජනමාධ්‍ය මාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂන් රාල් චින්තක කරුණාරත්නයන මහතුරුන් සහ මැතිවරණ කොමසාරිස්යන් රාල් සමන්ත්‍රී රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමේ නියෝජිතින් මෙහිදී අදහස් පළ කළා. අපේක්ෂකයෙක්ට පක්ෂයක්ට පුළුවන් තමන් වෙනුවෙන් ප්‍රවර්ධනය කරන්න. ඒ වගේම ප්‍රවර්ධනය නිවාවෙන් තවත් පක්ෂයක් අපේක්ෂකයෙක් අගතියට පත් කරන්න පුළුවන්. ඔන්න ඔතනදී සමාජ මාධ්‍ය කියන්නේ බොහොම තීව්‍ර අරියක් බවට පත් වෙලා තියෙනවා. මොකද සමාජ මාධ්‍ය වලින් මඩ ගහන එක හරි චෝදනා කරන එක හරි හරිම සරල දෙයක් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන හින්දා. ඔය අගතියට පත් කරන කටයුත්තදී අපි මැතිවරණ කොමිෂන් සභාව විදිහට මැදිහත් වීම කරනවා. අපි විශේෂයෙන් පක්ෂ අපේක්ෂකයන්ට අපි දැන් මාධ්‍ය උපමාන විධාන දුන්නා වගේම ආචාර ධර්ම ගැසට් එකකුත් අපි නිකුත් කරලා තියෙනවා. හැමෝම දන්න Facebook එක කරනවාම අපි මේ වෙනකොට විශේෂ අවධානයක් ඔය Instagram සහ TikTok කියන සමාජ මාධ්‍ය වලට යොමු කරලා තියෙනවා.